ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කොරෝනා වවුදුරෙන් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ව්‍යසනයකට පත් වෙනවා. ඒකට හේතුව තමයි රැකිරක්ෂා ව්‍යුක්තභාවය. එතකොට තරුණ පෙළේ ඉල්ලීම් මොකද අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ හැමදේම සටනෙන් ගන්න. ඒගොල්ලන් මේක අපිට නෝ ගුරුවරුද හේදියෝද වෛද්‍යවරුද සියලු සකල විද අමගේ ඉච්ඡා බංගත්තයට පත් වෙනවා. මොකද හේතුව මේවා දෙන්නම් කියලා ඉර කරලා අන්තිමට ඔබ තුමාට වෙන්නේ මර්ධනයේ හස්තය ක්‍රියාත්මක කරන්න. එදාට මේ රාජ්‍යයේ ලේ විලක් වෙනවට වැඩිය හොඳම මාර්ගය තමයි මේ මැති වර්ණ තියන්නේ නැතුව මේ මතදාරින් එක මේසයකට ගෙනලා වටමේස සාකච්ඡාවක් තියලා යල් පැන්න ගිය කමේට හැදගෙන යන්නේ නැතුව සතියක් දෙකක් ඇතුළත ඒ ප්‍රකාශන ටික විවර කරලා ඔබතුමාලා ලස්සන්ට ඒ වැඩේ කළොත් මේ රට රාජ්‍යයක් වශයෙන් ලස්සන්ට ගිය හැකි. ඒතකොට ධීවර කර්මාන්තයෙන් ලෝකෙටම අපිට බහඬ ධීවර නිෂ්පාදන ඇරිය හැකි. කුෂකර්මාන්තයෙන් ඇරිය හැකි. සංචාරක ව්‍යාපාරේ ඊට වැඩි පුතස්ත විදියට ගත්තයි. අරාබි වෙළඳ පොළ ළඟ තියාගෙන අපි ඈත අඬන්න යන රැකිරක්ෂා ලක්ෂ 30ක් මිලියන් 3ක් අපිට බය නැතුව ওই ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තුරු ඒගොල්ලොන් වාගේ ආයව තරුණ ප්‍රජාව ඇරලා ඔවුන්ට එහෙන් ලක්ෂයක් කම් වෙනකොට අපිත් පොතට 25000 මාසෙට දාලා NRFC account එකට අනේ වාසික ඉතුරුම් තැන්පතු ගිණුමකට දාලා ඔවුන්ව ව්‍යවසායකව කරන්න ඇරියනම් අවුරුදු 5කට පස්සේ එන්න රටට ඕගොල්ලන්ට අපි රට විරුව හැටියට ඕගොල්ලෝ පිළි අරන් ඕගොල්ලන්ට ජාතික ආර්ථිකයට ලොකු මෙවලක් වෙනවා. අපේ මූල්‍ය සංචිතේ බොම් බිඳ වැටිලා අද පඩිගෙවා ගන්න බැරි තත්ත්වයකට ඉන්න ඔබ ඇතුළු අප රාජ්‍යෙම මේකෙන් ගොඩ එන්න නම් ජාතියක් වශයෙන් ගොඩ එන්න ඕන. අනික අන්තිම වශයෙන් ඔබ තුමන්ලට ඔබ වහන්සේලාට කියන එකක් තමයි සිංහලද දෙමළද මුස්ලිම්ද චූටි අඩුපාඩු බලන්න එපා. එක මුස්ලිම් පුජ්‍යලෙක් කරපු වැරද්දට මුස්ලිම් ප්‍රජාවට පහර දෙන්න එපා. ගරුතර ස්වාමීන් වහන්සේලා ඒක හැමෝම නෙමේ. ගරුතර ස්වාමීන් වහන්සේලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා කවුරු කරුවත් වැරද්දන වැරද්ද හැටියට දකින්න නැහැ. තමාර තව අපේ දේශපාලනක මහත්තුරු එහෙම කියන්නම්ම ඔවුන් කොහෙන් හරි අල්ල ගන්නවා තමන්ගේ බලයට එන්න මොකක් හරි මුස්ලිම් අන්තවාදයක් නැත්නම් ද්‍රවිඩ අන්තවාදයක් නැත්නම් තවත් එකක් එහෙම කරන්න එපා. ඩොක්ටර් ඔකේ.